ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඉතින් වීඩියෝ ආරම්භයේදීම ඔයාලට බලාගන්න පුළුවන් කොයි වගේ සුන්දර දේපලක් ගැනද විස්තරය අද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඇවිල්ලා මහනුවර නගරයට ආසන්නයෙන් පහසුවෙන් පිවිසෙන්න පුළුවන් තැනක පිහිටලා තියෙන බොක්ස් ටයිප් එකට ඉදි උන විලා එකක්. මහවැලිගං කොමලිය ආසන්නේ මහවැලිගඟ පේනමානේ. ඉතින් ඒ කියන්නේ කාමරයක ඉඳලා ජනේලය ඇරියත් මහවැලිගඟ පේන තැනක පිහිටලා තියෙන හොඳ සුන්දර දේපලක් ගැනයි අද මේ වීඩියෝව. මුදල් නිසාම අද ගොඩක් දෙනෙක් කාර්ය බහුලයි. ඉතින් ඒ වගේ කාර්ය බහුල කෙනෙක් කැමති මේ වගේ නිදහස්ජනක ජීවත් වෙන්න. ඉතින් හම්බ කරගත්ත මුදලින් සුන්දර නිදහස්තනක නිවසක් අරගෙන නිදහසේ ජීවත් වෙන්න තියෙනවනම් ඊට වැඩිය දෙයක් අපිට නෑ. ඒ වගේම විදේශගත වෙලා ඉන්න ගොඩක් දෙනෙක් කැමති තමන්ගේ වැකේෂන් එක ලංකාවට ආපු වෙලාවක නිදහස් නිස්කලංක තැනක, ඒ අපි හිතමුකො මාසයක් වේවා මාස දෙකක් වේවා, ඒ මාස දෙකක කාලය නිදහසේ ගත කරන්න. ඉතින් ඔන්න ඒ වගේ කෙනෙක්ටත් මේ දේපල ඉතාම සුදුසුයි. මොකද මම මේ වීඩියෝ මුලින්ම සඳහන් කළ ආකාරයට මහවැලිගඟ ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. වටේ පිටේ නිවාස ළඟපාතර වෙන්න කිසිවක් නෑ. ඉතින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා විනෝද වෙන්න වගේ ඕනම දෙයක් මෙතන කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් සංචාරකයන් වෙනුවෙන් නිමාඩු නිකේතනයක් විදිහට උනත් මේ දේපල පවත්වාගෙන යන්න. ඉදිරිපස ආරම්භ වන්නා වූ සුන්දර ගාඩන් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් බලන්න වටේ පරිසරය කොයිතරම් නිදහසක්ද මෙතන තියෙන්නේ කියලා. නිවසේ පිටතත් ඇතුළතත් බලන ගමන්ම මං වලට සඳහන් කරන්න මේ නිවස ගැන වැඩිදුර විස්තර. මේ දේපලට එන්න තියෙන්නේ මහනුවර ඉඳලා එන කෙනෙක් නම් මාර්ග කීපයක්ම තියෙනවා. එක් මාර්ගයක් තමයි මහනුවර ඉඳලා වල කටුගස්සට රැවිලා කටුගස්සටින් ගුහාගොඩ හරහා පේරදෙනී මාර්ගයේ දිගේ එන්න ඕනේ. කෙටි දොරක් එනකොට තියෙනවා කැටපිඩල්ල මාවත. ඉතින් මේ මාවතින් තමයි මේ නිවසට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා පේරදෙනී කොළඹ පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් පේරදෙනී හරහා ගන්නෝරුව හරහා තිබෙන්නා වූ ගුහාගොඩ කටුගස්සට මාර්ගයේ දිගේ තමයි එන්න තියෙන්නේ. එන විට දකුණු පසට හම්බවන්නා වූ කැටපිඩල්ල මාවතින් තමයි මේ නිවසට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ. කැටපිඩල්ල මාවතේ ඉදිරියට එනකොට නිවාස සංකීර්ණයක් තියෙනවා. මහවැලිගඟ ආසන්නයේම පිහිටලා තියෙනවා. ඉතින් මේ නිවාස සංකීර්ණයේ එක් භූමියක තමයි, එක් බිම්කඩක තමයි මේ සුන්දර නිවහන ඉදි වෙලා තියෙන්නේ. නිවසේ අතුලන්ත ගැන කතා කළොත් ඔයාලා මුලින්ම දැක්කේ විශාල ආලින්දයේ කොටස. ඒ වගේම මෙතන තියෙන ඕපන් පෑන්ට්‍රි ඒරියා එකක්. ඒ සමගම වම්පසට වන්නට එක් නිදන කාමරයක් සමගින් එක් බාත්รูම් එකක් තියෙනවා මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. නිවසේ අතුලන්තයට වැඩි ආලෝකයක් එකතු වෙන ආකාරයට තමයි මේ සෑම සියලු ඉදිකිරීමක්ම කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ නිදන කාමරයේ ඉන්නකොට නිකන් ඔයාලට ගාඩන් එකේ ඉන්නවා හා සමාන හැඟීමක් ඔයාලට දැනේවි. නිකමට හිතලා බලන්න වර්ෂාපතනය පතිත වන වෙලාවකට කොයිතරම් සුන්දර දසුනක් ඔයාට බලාගන්න පුළුවන්ද මේ නිදන කාමරයේ ඉඳලා. පර්චස් 13.8 භූමි ප්‍රමාණයකම තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි මේ සම්පූර්ණ දේපලට. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ විස්තරය ඔයාලා දැක්කා. ඉතින් අපි කතා කරමු දැන් ඉහළ මහල ෆස්ට් ෆ්ලෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ෆස්ට් ෆ්ලෝ එකේ ඔයාලට බලාගන්න පුළුවන් නිදන කාමර තුනක්, ඒ වගේම ටිකක් ලොකු සිටින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම නිදන කාමර දෙකකටම බැල්කනි තියෙනවා ටිකක් ලොකුවට. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිවසේ උත්සවයක් වගේ දෙයක් පවතින වෙලාවකට ඉතින් බැල්කනි එකේ සාමාන්‍යයෙන් 10 දෙනෙක්ට විතර වුණත් එකවර ඉඳගැනීමේ හැකියාව සහිත ආකාරයේ විශාල බැල්කනියක් මේ නිදන කාමරයකට හිමිකම් කියනවා. සම්පූර්ණ නිවසම ටයිටේනියම් පොළව තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් බාත්รูම් මේ වගේම නිදන කාමර ඇතුළු සම්පූර්ණ නිවසම ටයිටේනියම් විදිහට තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. මෙවල දකින්නේ ඉහළ මහලේ තිබෙනා වූ එක් නිදන කාමරයක්. ඉතින් බලන්න මේ මම මුලින් සඳහන් කළ ආකාරයට නිවසේ ඇතුළාන්තයට ආලෝකය හොඳට ලැබෙන ආකාරයට මේ ජනල් පවා ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්ලයිඩින් වින්ඩෝස් හරහා බැල්කනියට යන ඔයාට එකෙල්ල ක්‍රමයට බලාගන්න පුළුවන් වෙන්නේ මහවැලිගං කොමලිය. මේ පහලින් වල දකින්නේ මේ නිවසට ප්‍රවිෂ්ට වෙන්න තියෙන මාර්ගය. කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕන වාහනයක් එන්න පුළුවන් ආකාරයට මෙතන මාර්ග පහසුකම් තියෙනවා. ගඟෙන් අනෙක් පසු වල දකින්නේ
දොඩංගුල ප්‍රදේශයේ ඉතින් මහනුවර නගරසභා සීමාව තමයි ගඟෙන් අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින් මේ නගරසභා සීමාවේ නම් ඔයාට මේ වගේ සුන්දර නිදහස් තැනක් හොයාගන්න නම් හම්බෙන්නේ නැහැ. ඉහළ මාලේ නිදන කාමර 3ක් සමග බාත්รูම් 2ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කුඩා පැන්ට්‍රි ඒරියාවකුත් මේ ඉහළ මාලේ තියෙන බව ඉතින් ඔයාට වීඩියෝයෙන් බලා ගන්න පුළුවන්. අදරංගන දීපල ගැන තවත් සුවිශේෂී කාරණාවක් මම ඔයාලට මතක් කරන්නම්. ඉතින් මේ දීපල ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මේ නිවසේ තිබෙන්නා වූ මේ සියලුම බඩු බාහිරාදිය සමගම. ඒ කියන්නේ ඔයාට මේ දීපල මිලදී ගත්තොත් එහෙම ඇවිල්ලා පදිංචි වෙන්න විතරමයි තියෙන්නේ. මේ වල දකින්නේ අනෙක් නිදන කාමරයේ තිබෙන්නා වූ විශාල බල්කනිය. සම්පූර්ණ ප්‍රදේශයම මහවැලි ගඟේ වැඩි කොටසක් ඔයාට මෙතන ඉඳන් නරඹීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔයාලා මේ දකින්නේ මේ නිවසේ තිබෙන්නා වූ අනෙක් නිදන කාමරය. පර්චස් 13.8ක ඉදිවුණ මේ සම්පූර්ණ දීපල මේ නිවසේ තිබෙන්නා වූ මේ බඩු බාහිරාදියත් සමගම ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මිලියන 38 හමාරක මුදලකට. ඒ කියන්නේ 1,385කට. මිලකන ඔයාට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් දීපල පරීක්ෂා කිරීමෙන් පසු. ඔයාට කරන්න තියෙන්නේ මේ තිරේ දිස්සුන අංකයට දැම්මම දුරකථන ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිලකන සාකච්ඡා කරගැනීමකින් අනතුරුව මේ වටිනා කියන මේ සුන්දර දීපලේ හිමිකාරීත්වය ඔයාගේ කරගන්න එක. එනම් මේ වගේම තවත් අලුත් වටිනා කියන වීඩියෝවක් අරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. ඉහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.